ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මට දැනෙනවා මම බුද්ධාගමී පවුලක උපන්නට මට හිතෙනවා මම අවුරුදු 35කට වැඩි මට දැන් අවුරුදු 58යි නමුත් මට දැනෙනවා අවුරුදු 40ක් විතර කිට්ටු වෙනතුරු මේ තුනුරුවන් සරණ ගියේ නැහැ කියලා හරියට මම එහෙමයි නමුත් පොතපතින් මේ වගේම අපේ සංඝ පීඨවරුන් ගේ ධර්ම දේශනා අහලා ඉතින් දැන් මට දැනෙනවා පොඩ්ඩක් දැන් නම් තුනුරුවන් සරණ ගියේ සික්කැඩියට ජීවත් වෙන බව ඉතින් ඒ දවස්වල හිතුවා මිල මුදල් තමයි ජීවිතේ වටිනාකම කියලා පස්සේ පස්සේදී පින් කෙරුවත් හිතුවේ දෙවියෙක් වෙන්න සක්විත රජ කෙනෙක් වෙන්න සිටු වෙන්න ඒ විදිහට නමුත් දැන් වැඩෙනවා ඒ සියලුම භවයන් අතර සැරිසරුව වුණත් අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍ය ඒ දුක්ඛ ආරි සත්‍යයට වෙන කිසිම දෙයකින් පිළිසරණක් ලබන්න බෑ අපේ තුනුරුවන් ඒ වැඩි මඟ ගමන් කළොත් මිස කියන හැඟීම ඉතින් පංච උපාදාන ස්කන්ධය එතකොට මේ දෙතිස් මහා කුණපය සලායතනය ඔස්සේ කල්පනා කරනකොට උඟාකේ හැම දෙයක්ම ඉපිද ඉපිද බිනි බිනි යන බව දැන් වැටෙනවා ටිකක් දුරට ඉතින් එතනම මේ සංසාරය ගැන බොහෝම බයක් දැනෙනවා. එහෙමයි. නැවත නැවත ඉපදීම සියලු දුකට හේතු වෙන බව තේරෙනවා. ඉතින් මේ මම යන මම දැන් හිතන පතන ආකාරය මේ යන ගමන නිවැරදිද කියලා මට දැනගන්න කැමතියි. නිවැරදි පුතේ. එහෙනම් කිසිම වරදක් නැහැ. ඔබට ඔය ආරෂ්ඨාංගික මාර්ගය තමයි තුත්තරම් කරන්නේ. සීල ආරක්ෂා කරගෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔය ආකාරයෙන් ධර්මයෙන් ඉස්සරහට යන්නේ. නම් ප්‍රශ්නේ තියෙන පෑනියෝ අපි මේ මාර්ගයේ අනකොට ওই පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනකොට අසුභයේ වඩනකොට භාවනා කරනකොට හැම වෙලාවම අපි පරිස්සම් වෙන්න ඕනේ එක දෙයක් තියෙනවා මෙන්න මේ මාර්ගය තුල යද්දී අපි නිරයතුරුවම හැම රාත්‍රියකම අපි පිළිබඳ අපි ස්වයං පරීක්ෂණයක් කරගන්න ඕනේ තේරුණාද විශේෂයෙන්ම භාවනා කරන අය තමන් පිළිබඳ ස්වයං පරීක්ෂණයක් හැම රැයකම කරගන්න ඕනේ ඒ සම් පරීක්ෂණය තමයි මේ භාවනා මාර්ගේ ගමන් කිරීම තුළ තමා තුළ නිහතමානී භාවය වැඩෙනවද කියන කාරණය. තේරුණාද? ඒක තමයි අත්‍යවශ්‍ය දේ. මොකද උඟා වෙලාවට අද සමාධි භාවනා කිරීමේ නාමයෙන් සක්කාය දිට්ඨියමයි වැඩවගන්නේ. තේරුණායි? මොකද භාවනාවේ පළවෙනිම අර්ථය තමයි සක්කාය දිට්ඨිය සිඳගන්න. සක්කාය දිට්ඨිය සිඳගත්ත දැනයි පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. ඒ නිසා සක්කාය දිට්ඨිය සිඳගන්න භාවනා කරන්න යන ගමනේදී සමාජයේ හුඟ දෙනෙක් සක්කාය දිට්ඨිය වැඩි කරගන්නවා. ඒ කියන්නේ මාන්නේ ආඩම්බරකම ඇති කරගන්නවා. මගේ සමාධිය, මගේ විදර්ශනාව, මගේ සීලය කියලා ඒගොල්ලෝ දෘෂ්ටිගත වෙනවා. ඒ නිසා හැම රාත්‍රියකම හිතන්නේ ඊයට වඩා මං අද නිහතමානීද කියලා. එහෙනම් අදට වඩා හෙට හිතන්න මං නිහතමානීද කියලා. සමාතුල මාන්නයක් ආඩම්බරමානයක් මේ මාර්ගය කෙරෙහි වැඩෙනවා නම් යන්නේ වැරදි දිශාවට. තේරුණාද? එසේමයි. එනිසා හැම වෙලාවෙම ඒක හිතන්නේ මොකද අපි අපේ ජීවිත මේ මමත්වයෙන් පුරවගෙන ඉන්නේ. මම 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 කියලා පුරවගෙන ඉන්නේ. එසේමයි. දැන් මට ගිහි ජීවිතයක් තිබුණා. ඒ ගිහි ජීවිතේ මම 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 කියලා අපි ගොඩාක් දේවල් පුරවගත්තා. ආත්මකරුත්වයේ දැනුම, හැකියාව, සමාජ තත්ත්වය මේවම අපි පුරෝගෙන හිටියේ. නමුත් අපි දැනගෙන හිටියේ නෑ මේවා මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ මමත්වයේ කියන කාරණේ අපි දැනගෙන හිටියේ නෑ. මේවා පිරෙන තරමට තමයි අපි ජීවිතේට වටිනාකම් දුන්නා. ඒ නිසා යම යනතන මේවමයි බලාපොරොත්තු වෙන්නේ. නායකත්වයේ මුල්තැන පිළිගැනීම. නමුත් අපි දැනගෙන හිටියේ නෑ මේ අපි මේ පුරෝගන්නේ වැරදි දෙයක් කියලා. නමුත් අපි පැවිදි වෙලා අපි කැලවල් වලට ගිහිල්ලා මොකද්ද කළේ? මේ මම 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 කියලා පුරවගත්ත දේවල් අපි හිස් කළා. අනිත්‍ය දකිමින් අනිත්‍ය දකිමින් රූපේ වේදනාවේ අනිත්‍ය දකිමින් මේ මමයේ කියලා රැස් කරගත්තා වූ දේවල් කිස් කළා.
හිස් කරන්න හිස් කරන්න හිස් කරන්න හිස් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා තැනක් වෙනවා තමාට තමා අතහැරෙනවා කියනවා. තමා හේතුඵල ධර්මයන් අනුව පටිච්ච සමුප්පන්න ජීවිතේ දකිනවා. මේ රූපය කියන්නේ අනිත්‍ය දෙයක්, මේ විඳීම කියන්නේ අනිත්‍ය දෙයක්, මේවා නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා තමා තමා තුලින් දකින වෙලාවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ යන ගමනේදී අපි තුල වැඩෙන්න ඕනේ නිහතමානී භාවයමයි. නිහතමානී භාවය වැඩෙන්න 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 තමා තුලින් ඉවත් වෙන්නේ මමත්වයයි. ඒ කියන්නේ මමත්වයේ ඉව යන්න 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 නිහතමානී භාවයෙන්මයි ජීවිතේ පිරෙන්නේ. නිවුනා කියලා කියන්නේ නිහතමානී භාවයෙන් ජීවිතේ පිරුණායි කියන කාරණය. ඒ නිසා හැම වෙලාවෙම භාවනා කරද්දී තමා තමා තුලින් ස්වයං පරීක්ෂණය කරලා බලන්න තමා තුල නිහතමානී භාවය වැඩෙනවාද කියන කාරණය. දෙවෙනි කාරණය තමයි තමා භාවනා කරන කාරණය දෙවෙනිය දැනගත යුතු නැහැ. ලෝකයාට හොරෙන් ලෝකයාව කමඨාණක් කරගෙන ඔබ මාර්ගයේ ඉදිරියට යන්නේ. ඔබ භාවනා කරනවා කියන කාරණය දෙවෙනියට කියන්න ගියොත් ඒ අපි කියන්නේ මායාටමයි. තේරුණාද? ඒ නිසා හැම වෙලාවෙම නිහඬව තමා පමණක් තමා භාවනා කරනවා කියන කාරණය දැනගත්තොත් ඇති. ලෝකෙම කමඨාණක් කරගෙන ඔබ ලෝකෙන් නිහඬව මිදියන්න උදේ. තේරුණාද? සෙමයි සෙමයි.